ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ TikTok වල ට්‍රෙන්ඩින් යන බීට් ෂේක් වීඩියෝ එකක් කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම මෙයට තියෙන රතු පහට subscribe button එක ඔබලා මාව subscribe කරන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වැඩේ කරගන්නත් අපිට ඕනේ කරන ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මෙතන තියෙන CapCut ඇප්ලිකේෂන් එක. ඉතින් ඒ ඇප්ලිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකේ නැත්නම් ඔයාලා කෙලින්ම ඔයාලගේ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා උඩම තියෙන search bar එකේ search කරන්න CapCut කියලා. ඊට පස්සේ මෙන්න මේ app එක download කරලා install කරගන්න. මම මගේ ෆෝන් එකට මේ වෙනකොටත් CapCut ඇප්ලිකේෂන් එක install කරලා තියෙන හින්දා මම ඒක මෙන්න මේ විදිහට open කරගන්නවා. Open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන new project කියන එක click කරගන්න එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එකගෙන යනවා. මෙතන ඔයාලගේ ෆෝන් එකේ තියෙන හැම වීඩියෝ එකක්ම පෙන්වනවා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන album කියන එකට. ඊට පස්සේ ඔයාලා කෙලින්ම ඔයාලගේ gallery එකට එකගෙන යනවා. ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ එකට යොදා ගන්න හිතාගෙන ඉන්න photos ටික මෙන්න මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ එකට ඔයා යොදා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න photos ටික මෙන්න මේ විදිහට select කරගන්න. ඉතින් මේ වැඩේට ෆොටෝස් 20ක් 25ක් විතර ඕනේ කරනවා. රයිට් ඔක්කොම ටික සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ යට තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි CapCut එකේ ටයිම්ලයින් එකට එකගෙන යනවා. එතන අපි ඇඩ් කරගත්තු හැම ෆොටෝ එකක්ම මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ යට බාර එකක් තියෙනවා. ඒ බාර එක ටිකක් දකුණු පැත්තට ඇදගෙන ගියාම ඔයාලට හම්බෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙනවා ෆෝමැට් කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන 9x16 කියන සයිස් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙන හැම ෆොටෝ එකක්ම මේ ෆ්‍රේම් එකේ සයිස් එකට ටිකක් ලොකු කරගන්න එක මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙන හැම ෆොටෝ එකකම ඒ විදිහට ෆ්‍රේම් එකට සෙට් වෙන විදිහට ගන්නට සිලෙක්ට් කරගන්න. රයිට්, අපි ඔක්කොම ෆොටෝස් වල මෙන්න මේ විදිහට සයිස් එක වැඩි කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක අවසානේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන එන්ඩින් කියලා කොටසක් තියෙනවා. අන්න ඒක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන ඩිලීට් බටන් එක ක්ලික් කරගන්න. රයිට්, ඊට පස්සේ ඔයාලා මේ ටයිම්ලයින් එකේ මුලටම එන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන සවුන්ඩ්ස් කියලා තැනක් තියෙනවා. අන්න ඒක උඩට යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට එකගෙන යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ෆයිල් අයිකන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා ෆ්‍රොම් ඩිවයිස් කියලා තැනක්. අන්න එකක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඩිවයිස් එකේ තියෙන ඔයාලගේ ෆෝන් එකේ තියෙන හැම ඔඩියෝ එකක්ම මෙන්න මෙතන පෙන්නනවා. ඊට පස්සේ මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා ඔඩියෝ ෆයිල් කියලා. අන්න ඒකට ගිහිල්ලා ඔයාලට පොඩි ඔඩියෝ ක්ලිප් එකක් දාලා ඇති. අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඒ ඔඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මගේ ෆෝන් එකේ ඔඩියෝස් ගොඩාක් තියෙන හින්දා මම ඒක මෙන්න මෙතනින් සර්ච් කරගන්නවා. ඔයාලත් මේ විදිහට සර්ච් කරගෙන ගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලා යටට ගිහිල්ලා ඔයාලා ඒ ඔඩියෝ එක හොයාගෙන ඒක මෙතෙන්ට ඇඩ් කරගන්න. ඉතින් මේ උඩම තියෙන්නේ ඒ ඔඩියෝ එක තමයි. ඉතින් ඔයාලා මෙන්න මෙතන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඒක ඔයාලගේ CapCut එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ටයිම්ලයින් එකට මෙන්න මේ විදිහට ඔඩියෝ ෆයිල් එක ඇඩ් වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ සවුන්ඩ් ෆයිල් එක ටිකක් දකුණු පැත්තට ඇදගෙන ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තැන් වල ගැටි ගැටි වගේ තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට ගැටි ටිකක් අවසාන වෙලා තියෙනවා. අන්න ඒ තැනකට යනකම් ඔයාලා මේ පළවෙනි ෆොටෝ එක ඇදගෙන එන්න ඕනේ. ඉතින් ඔයාලා මේ පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ සුදු පාට තැනින් ඔයාලා මෙන්න මේකේ ඩියුරේෂන් එක වැඩි කරගන්න. මෙන්න මේ තැනක් වෙනකම්, මෙන්න මේ තැනක් විතර වෙනකම්. ඊට පස්සේ ඔයාලා ඒක හරියටම සිලෙක්ට් කරගන්න. මෙන්න මෙතෙන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ගැට්ට පටන් ගන්නවා උසට. ඊට පස්සේ ඔයාලට ටිකක් ටිකක් මේක ඇවිදිලා මෙන්න මෙතනින් අවසන් වෙලා ආයෙ ගැට්ට පටන් ගන්නවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හැම තැනකින්ම තමයි අපේ බීට් එක පටන් ගන්න තැන. ඉතින් ඔයාලා මෙන්න මේ බීට් එක පටන් අරන් අවසාන වෙන තැනට මෙන්න මේ විදිහට ගෙන්නගෙන ඊට පස්සේ ඔයාලා මෙන්න මේ එඩිට් කියන තැනට ගිහිල්ලා මෙන්න මේ ස්ප්ලිප් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වැඩි තැන කපා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන. ඊට පස්සේ මෙන්න මේ ඩිලීට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අපි ඇඩ් කරගත්තු ෆොටෝ එක මෙන්න මේ විදිහට ගන්නට ඒ බීට් ෂේක් එක සෙට් වෙන තැනට කැපුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ෆොටෝස් ටික මෙන්න මේ විදිහට කපාගෙන වැඩි කොටස මෙන්න මේ විදිහට ඩිලීට් කරගන්න.
ඉතින් මං ඒ විදිහට මේ හැම ෆොටෝ එකකින්ම ඒ විදිහට කරගන්නවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ අවසාන තැනටම සුදු ඉර ගෙනල්ලා මෙන්න මේ විදිහට මෙන්න මේ ඔඩියෝ ෆයිල් එක සිලෙක්ට් කරලා මෙන්න මේ ඔඩියෝ ෆයිල් එක සිලෙක්ට් කරලා මෙන්න මේ ස්ප්ලිප් කියන එක සිලෙක්ට් කරලා මේ වැඩි කොටස කපාගෙන මෙන්න මේ ඩිලීට් බටන් එක ක්ලික් කරගන්න එක. ඊට පස්සේ ඔයාලා ආපහු මෙන්න මේ මුලටම එන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන animation කියන එකට යන්න. මතක ඇතුව ඔයාලගේ ෆෝන් එකේ data on කරගන්න මේ වැඩේ කරගන්න කලින්. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන combo කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ animation වර්ග බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ දකුණු පැත්තට ටිකක් ඇදගෙන ගියාපම ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන bisect 2 කියලා animation එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පළවෙනි ෆොටෝ එක ඉවර වෙලා දෙවෙනි ෆොටෝ එක පටන් ගන්න තැනට මෙන්න මේ විදිහට යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දෙවෙනි ෆොටෝ එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන animation එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන in කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ animation වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අවසාන ටික select කරගන්න. මෙන්න මේ අවසාන ටික වෙනකන් යන්න. ඊට පස්සේ මේ අවසාන පහ හය තියෙනවනේ. අන්න ඒක එක ෆොටෝ එකට එක animation එකක් දාන්න, ඊළඟ ෆොටෝ එකට වෙන animation එකක් දාන්න. අන්න ඒ විදිහට මේ අවසාන හය විතරක් යොදාගෙන මේ හැම එකක්ම පුරව ගන්න. ඊතුරු හැම ෆොටෝ එකටම animation ටික දා ගන්න මේ අවසාන හය විතරක් select කරගෙන. ඉතින් මම මෙන්න මේ විදිහට පළවෙනි ෆොටෝ එකට මෙන්න මේ animation එක දා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි ෆොටෝ එක select කරලා ආපහු මේ මෙන්න මේ වගේ animation එකක් දා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි ෆොටෝ එක select කරලා මෙන්න මේ අවසාන හයෙන් මෙන්න මේ animation එක දා ගන්නවා. ආයෙත් මේ වගේ ෆොටෝ එකක් select කරලා ආයෙ මෙන් මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ මේ අවසාන හයෙන් මෙන්න මේ animation එක දා ගන්නවා. ඊට පස්සේ ඔයාලත් අන්න මේ විදිහට ඒ අවසාන හය use කරලා මෙන්න මේ හැම ෆොටෝ එකක්ම එකිනෙකට වෙනස් animation දාගෙන ෆිල් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක කරගන්නවා. රයිට් අපි සේටෝම් මෙන්න මේ විදිහට animation ටික දාගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක play කරලා බලන්න අපි හදාගත්තු beach shake video එක කොහොමද කියලා. ඉතින් අපි මේක චුට්ටක් play කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්තු video එක play වෙන්නේ. රයිට් ඊට පස්සේ අපි බලමු මේ වීඩියෝ එක කොහොමද අපේ ගැලරියට සේව් කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ 720p කියන එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ 1080p කියන එකටම වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ උඩට ඊතලේ ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයාලගේ ගැලරියට එක එක්ස්පෝට් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතින් තවත් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.